හොඳයි ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනා best chem YouTube channel එකට. උසස් පෙළ රසායනික විද්‍යාවේ කාබනික රසායනයේ බහුවර්ණ විවරණ පාඩම් මාලාවේ තවත් එක් පාඩමකින් තමයි මම ඔයාව අද හම්බ වෙන්න ආවේ. ඉතින් මේ වෙද්දී අපි 2019 7 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නේ organic chemistry වලට අදාළ ප්‍රශ්න ටික කතා කරනවා. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ මේ පේපරේම 20 වෙනි ප්‍රශ්නේ. හොඳයි අපි බලමු ඉතින් සුපුරුදු පරිදි ප්‍රශ්නේ කතා කරලා ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නෙට අදාළ සිද්ධාන්ත කොටස් හොඳින් අවබෝධ කරගන්න නැවත අපි මු බලන ප්‍රශ්නේ කතා කරලා කොහොමද හරියට පිළිතුරු ගන්න කියලා. හොඳයි අපි එහෙනම් ප්‍රශ්නේ කියමු. එක්තරා කාබනික සංයෝගයක් X කියලා දීලා තියෙනවා. බ්‍රෝමින් ජලය විවරණ කරලා දානවා. මෙන්න මේ X කියනගෙන ඇමෝනියා Q+ ක්ලෝරයිඩ් वार्ड में Q+ क्लोराइड CO2 Cl2 කියලා ලියන්න පුළුවන්. මෙතන දීලා තියෙන්නේ CuCl කියලා. සමග අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැලු. හොඳයි X ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් සමග පිරියම් කළ විට කොළ පැහැති ද්‍රාවණයක් ලැබෙනවා. එහෙනම් මෙතනින් කියන්න තියෙන්නේ අර පොටෑසියම් ඩයික්‍රෝමේට් වල තැඹිලි පැහැය ක්‍රෝමික් ධන 3 බවට ඔක්සිහරණය කරාම කොළ පැහැති වෙනවා. එහෙනම් potassium dichromate chromic kind about oxyහරණය වෙනවා නම් මෙතන තියෙන සංයෝග වලින් එකක් oxy කරණය වීමේ හැකියාව පැවතිය යුතුයි. හොඳයි එහෙනම් x විය හැක්කේ කුමක්ද කියලා අහනවා. එහෙනම් අපි බලමු මේ ප්‍රශ්නෙට අදාළ තියරි කොටස් මොනවද කියලා. හොඳයි බලන්න මම ස්පෙෂල් නෝට් එකක් විදිහට දීලා තියෙනවා. බලන්න බ්‍රෝමීන් ජලයේ දුඹුරු පැහැය එහෙම නැත්නම් රතු දුඹුරු පැහැය විවරණ කරන ලබන්නේ අසන්තෘප්ත කාබනික සංයෝග වේ. මොකද ප්‍රශ්නේ තිබ්බා බ්‍රෝමීන් ජලය විවරණ කරනවා කියලා. එහෙනම් බලන්න මොනවාද අසන්තෘප්ත කාබනික සංයෝග ඇල්කීන සහ ඇල්කයින් කියලා දන්නවා. බලන්න මම මෙතන දක්වලා තියෙනවා. ඔයා දන්නවා ඇල්කීන සහ ඇල්කයින් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකරණ ප්‍රතික්‍රියා කියලා. එහෙනම් බලන්න එතින් උදාහරණයකට අරගෙන මම ඔයාට දක්වලා තියෙනවා බ්‍රෝමින් සමග ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාවක් මෙහිදී සිදු වෙන්නේ. එෙහිදී ලාක්ෂණික ඉලෙක්ට්‍රෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාව සිදු වෙලා ප්‍රතිඵලයේ විදිහට 12 ඩයිබ්‍රෝමෝ එතේන් සාධක ලබනවා. එමගින් මේ බ්‍රෝමින් වල රතු දුඹුරු පැහැය අවරණ වෙලා යනවා. හොඳයි ඒ වගේම ඇල්කයින වලදී මෙන්න මේ බ්‍රෝමින් ආකරණය වීම ඇල්කීන වල සිදු වූ ක්‍රියාවලියම දෙවතාවක් ඇල්කයින වල සිදු වෙලා ඉලෙක්ට්‍රෝෆිලික ආකරණ ප්‍රතික්‍රියාවම එතන සිදු වෙලා මෙන්න මේ ආකාරයේ ප්‍රතිඵලයක් අවසානට සාධුන ලබනවා. හොඳයි අපි බලමු එහෙනම් අනිත් ස්පෙෂල් නෝට් එක කොහොමද කියලා. ඉතින් මේ ප්‍රශ්නේදී වාට ඇමෝනියා Q+ ක්ලෝරයිඩ් පිළිබඳව කතා කළා. හොඳයි බලන්න එහෙනම් ඇමෝනියා Q+ ක්ලෝරයිඩ් මම කිව්වාට යා CO2 Cl2 කියලා ලියන්න පුළුවන් කියලා. මොකද Q+ නම් තමයි මේ දෙකෙන්ම එළියට එන්නේ. සමග අවක්ෂේප ලබා දෙන්නේ අග්‍රස්ත ඇල්කයින්. එහෙම නැත්නම් ආන්තික ඇල්කයින වෙනවා. හොඳයි අපි බලමු ඒ කොහොමද අවක්ෂේප ලබා දෙන්නේ කියලා. ඔයා දන්නවා මේ අග්‍රස්ත ඇල්කයින නැත්නම් ආන්තික ඇල්කයින කියන්නේ මේ ඇල්කයින වල විශේෂිත අවස්ථාවක්. ඒ කියන්නේ කාබන් එකට ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් එකට හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වුණොත් එහෙම නැත්නම් ඇල්කයිනේ පවතින්නේ දාමයේ අවසානයේට වන්නට. ඒක හින්දා තමයි අපි අග්‍රස්ත කියලා කියන්නේ. ඒක හින්දා තමයි අපි ආන්තික කියලා කියන්නේ. බලන්න එතකොට CH කියලා බන්ධනයක් ඇති වෙනවා. ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් පරමාණුවට CH කියලා බන්ධනයක් ඇති වෙනවා. මේ හේතුවෙන් මේ CH බන්ධනයේ හයිඩ්‍රජන්ට ආම්ලික ස්වභාවයක් ඇති වෙනවා. මොකද ඒකට හේතුව ඔයාලට පේනවා මේ ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් පරමාණුව sp මොහුම්කරණයට ලක්වුණු කාබන් පරමාණු. ඉතින් sp මොහුම්කරණයට ලක්වුණු කාබන් පරමාණු වල විද්‍යුත් ඍණතාවය ඉහළයි. මේ විද්‍යුත් ඍණතාව වෙනස හේතුවෙන් මෙයා ද්‍රවීකරණයට භාජන වෙනවා ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන කියලා. එහෙනම් කාබන් මත ඩෙල්ටා ඍණ හයිඩ්‍රජන් මත ඩෙල්ටා ධන කියලා ද්‍රවීකරණයට භාජනය වුණාම CH බන්ධනයේ සෑදීමට දායක වූ ඉලෙක්ට්‍රෝන යුගලම විෂම විච්ඡේදනයට ලක් වෙලා මෙන්න මේ කාබන් මතට මුදා හැරෙනවා. එතකොට ඇසිටලයිඩ් අයනයක් සෑදෙනවා. මේ හයිඩ්‍රජන්ට H+ විදිහට පිට වෙලා මේ ආන්තික ඇල්කයින වලට ආම්ලික ස්වභාවයක් ලැබෙනවා. එහෙනම් බලන්න ඇමෝනියා Q+ ක්ලෝරයිඩ් වලින් Q+ අයන එනවා. මේ Q+ අයන මෙන්න මේ ඇසිටලයිඩ් අයනය සමග සම්බන්ධ වෙලා චොකලට් දුඹුරු පැහැති අවක්ෂේපයක් සාධුන ලබනවා. ඒ වගේම බලන්න මම අමතර කරුණක් විදිහට ඔයාලට තව දෙයක් දීලා තියෙනවා. ඒ විදිහටම ආන්තික ඇල්කයින ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් ඒ කියන්නේ ටොලම් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරාම සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා. ඉතින් ටොලම් ප්‍රතිකාරකකින් ඉන්නේ සිල්වායන. මේ සිල්වායනත් එක ප්‍රතික්‍රියා කරලා අර කලින් විදිහටම සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා. හොඳයි අපි බලමු එහෙනම් ඊළඟ ස්පෙෂල් නෝට් එක මොකක්ද කියලා. හොඳයි බලන්න ප්‍රාථමික හා ද්විතීයික ඇල්කොහොල ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් මගින් ඔක්සීකරණයට භාජනය වෙනවා. ඉතින් බලන්න මම මෙතන ප්‍රාථමික ඇල්කොහොලයක් ඔයාට දක්වලා තියෙනවා. ඇයි ප්‍රාථමික ඇල්කොහොලයක් කිව්වේ? ඇල්කිල් කාණ්ඩයට OH එකක් සම්බන්ධ වුණාම එයා ඇල්කොහොලයක් වෙනවා. එහෙනම් OH එක සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුවට එක R කාණ්ඩයක් නැත්නම් එක ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් එකක්වත් ඇල්කිල් කාණ්ඩ නැත්නම් එයාට කියනවා අපි ප්‍රාථමිකයි කියලා. ඇල්කිල් කාණ්ඩ දෙකක් තියෙනවා නම් ද්විතීයිකයි තුනක් තියෙනවා නම් ත්‍රිතීයිකයි කියලා අපි සලකනවා. එහෙනම් මෙතන ප්‍රාථමික ඇල්කොහොලයක් ගත්තම එයාට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් හරි ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් හරි ආම්ලික ක්‍රොමික් ඔක්සයිඩ් කියන ප්‍රබල ඔක්සිකාරක යෙදුවට පස්සේ බලන්න මේ ඔක්සිකාරක වලට ඔක්සිහරණය වීමේ හැකියාව තියෙනවා නම් මෙතන තියෙන ප්‍රාථමික ඇල්කොහොලයට ඔක්සීකරණය වීමේ හැකියාවක් පැවතිය යුතුයි. ඔයා මේ කාබන්ගේ ඔක්සීකරණයක් ගත්තොත් එයා ඔක්සීකරණයට භාජනය වෙලා තියෙනවා කියලා ඔයාට පැහැදිලි වෙයි. බලන්න එහෙනම් මේ ප්‍රාථමික ඇල්කොහොලය ඇල්ඩිහයිඩේ හරහා ඔක්සීකරණයට භාජනය වෙලා අවසාන ප්‍රතිඵලයේ විදිහට කාබොක්සිලික් අම්ලයක් දෙනවා. හොඳින් මතක තියාගන්න මේ ඇල්ඩිහයිඩේ හරහා තමයි යන්නේ ඔක්සීකරණයට භාජනය වෙන්නේ. ඉතින් ඔයාට මේ ස්ටෙප් එකේදී මෙන්න මේ ඇල්ඩිහයිඩේ නවත්ත ගන්න ඕන නම් අපිට විශේෂ ප්‍රතිකාරයක් තියෙනවා. භාවිතා කරන්න PCC කියලා එකක් තියෙනවා. ඔයා දන්නවා පෙරටීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. මෙන්න මේ ප්‍රාථමික ඇල්කොහොලයකට මෙන්න මේ ප්‍රබල ඔක්සිකාරක නැතුව පෙරටීනියම් ක්ලෝරෝක්‍රෝමේට් යෙදුවම එයා ඇල්ඩිහයිඩේ නවතිනවා. එයා කාබොක්සිලික් අම්ලය දක්වාම ගමන් කරන්නේ නැහැ. ඉතින් මේ ප්‍රබල ඔක්සිකාරක යෙදුවම ඇල්ඩිහයිඩ් හරහා තවදුරටත් ඔක්සීකරණය වෙලා කාබොක්සිලික් අම්ලය බවට පත් වෙනවා. හොඳයි අපි බලුවොත් ද්විතීයික සහ ත්‍රිතීයික ඇල්කොහොල වල මේ ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ කියලා. ද්විතීයික ඇල්කොහොල වල බලන්න OH එක සම්බන්ධ කාබන් පරමාණුවට R කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා කියලා මම ඔයාලට කිව්වා. ඉතින් ද්විතීයික ඇල්කොහොල වලට ඔයාට මේ ඔක්සිකාරක වලින් ඕන එකක් භාවිත කරන්න පුළුවන්. බලන්න මම කලින් ප්‍රාථමික ඇල්කොහොල වලදී PCC භාවිත කරොත් මෙතන ඇල්ඩිහයිඩේ නවතිනවා. නමුත් මෙතන එහෙම ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. ඔයාට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්, ආම්ලික පොටෑසියම් ක්‍රෝමේට්, ආම්ලික ක්‍රොමික් ඔක්සයිඩ්, PCC කියන ඕනෑම ඔක්සිකාරකයක් භාවිත කරාම බලන්න මේ OH කාණ්ඩය මෙන්න මේ ද්විතීයික ඇල්කොහොලය කීටෝනය බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම වැදගත්ම කොටසක් තියෙනවා මේ ත්‍රිතීයික ඇල්කොහොල පිළිබඳව කතා කරද්දී ප්‍රාථමික සහ ද්විතීයික ඇල්කොහොල ප්‍රතික්‍රියා කරන තත්ත්වයට තේදී මේ ත්‍රිතීයික ඇල්කොහොල ඔක්සීකරණයට භාජනය කරන්න බෑ. කොහොමද මේ ප්‍රාථමික සහ ද්විතීයික ඇල්කොහොල ප්‍රතික්‍රියා කරන තත්ත්වයට තේදී හොඳට මතක තියාගන්න. නැතුව මේ කිසි විටකත් ඔක්සීකරණය කළ නොහැක කිව්වොත් එහෙම අපිට පිළිගන්න බෑ. අපි කියන්නේ ප්‍රාථමික සහ ද්විතීයික ඇල්කොහොල ඔක්සීකරණයට ලක් කරන තත්ත්වයට තේදී මේ ත්‍රිතීයික ඇල්කොහොල ඔක්සීකරණය සිදු කරන්න බෑ. හොඳයි අපි බලමු එහෙනම් ඊළඟ කොටස. හොඳයි ප්‍රශ්නෙට આવොත් එහෙනම් අපි නැවත මෙතන බ්‍රෝමින් ජලය විවරණ කරනවා කියලා කිව්වනේ. එහෙනම් බලන්න බ්‍රෝමින් ජලය විවරණ කරනවා නම් අනිවාර්යෙන් ඇල්කීනයක් හෝ ඇල්කයිනයක් පවතින සංයෝගයක් විය යුතුයි. එහෙනම් 5 වෙනි පිළිතුර අපට කපලා අයින් කරන්න පුළුවන්. එයාගේ එහෙම ඇල්කීනවත් ඇල්කයිනවල කොටසක් නැහැ. එහෙනම් 1 2 3 4 ප්‍රශ්න ටික තමයි අපිත් එක්ක දැන් තරංග කරන්න. හොඳ බලමු එහෙනම් X ඇමෝනිය Q+ ක්ලෝරයිඩ් සමග අවක්ෂේපයක් ලබා නොදේ. එහෙම ලබා දෙන්නේ නැත්නම් ආන්තික ඇල්කයින නැත්නම් අග්‍රස්ත ඇල්කයින කොටසක් නොතිබිය යුතුයි මෙයාට. එහෙනම් පළවෙනි එකේ තියෙනවානේ. එහෙනම් පළවෙනි පිළිතුරත් මම අයින් කරා. හතරවෙනි පිළිතුරත් මම අයින් කරා. දැන් අපිත් එක්ක තරංගයේ ඉන්නේ දෙවෙනි සහ තුන්වෙනි පිළිතුරු දෙක. හොඳයි බලමු එහෙනම් ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් සමග පිරියම් කළ විට කොළ පැහැති ද්‍රාවණයක් ලබා දෙයි. ඉතින් මම මේක ඔයාලට කිව්වා. බලන්න දරුවෝ මෙතන OH එක සම්බන්ධ කාබන් පරමාණුවට R කාණ්ඩ තුනක් සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙයා ත්‍රිතීයික ඇල්කොහොලයක් වෙනවා. ඉතින් තුන්වෙනි පිළිතුර ගත්තොත් අපි OH එක සම්බන්ධ කාබන් පරමාණුවට R කාණ්ඩ දෙකක් නැත්නම් කාබන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙන හින්දා මෙයා ද්විතීයික ඇල්කොහොලයක් වෙනවා. මෙයාගේ පවතිනවා ඇල්කීන කාණ්ඩයක්. එහෙනම් මේ උඩ කියන මේ ප්‍රශ්නයේ සඳහන් වන ප්‍රතික්‍රියා තත්ත්වවලට මෙන්න මේ තුන්වෙනි පිළිතුර හරියටම නිවැරදිම පිළිතුරු ලබා දෙනවා. එහෙනම් මම හිතනවා ඔයාට පිළිතුර ගත්ත විදිය පැහැදිලි. නිවැරදි පිළිතුර වන්නේ 3 කියලා. එහෙනම් නිවැරදි පිළිතුර 3 කියලා ගත්ත විදිය ඔයාට පැහැදිලි වෙනවා. ඉතින් මේ 2019 ආව 20 වෙනි ප්‍රශ්නේ. හොඳයි එහෙනම් තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා මේ 2019 මේ කතා කරන්න. හොඳයි එහෙනම් ඉදිරියට මම දිගටම කතා කරන්න යනවා. මම හිතනවා අද කියලා දුන්න සිද්ධාන්ත කොටස් ඒ වගේම ප්‍රශ්නෙට පිළිතුරු ගත්ත විදිය කොහොමද කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. හොඳයි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක්.